අපි එනකොට මොග්ලන්ට කියවන that we are really excited කියලා. So this is what we were excited about. Hi guys, welcome back to our channel Saranga Dinakshi online. අද අපි යන ගමනක් special ගමනක් අපි කලින්වත් මෙතනට ගියා. අපි ඒ ගමන ගිය විදිය ඔයගලට share කරගත්තා. මේ කවුද මේ? මොකද තින්න? මේ ආ සිල්වෙස්ටර් කවුද? අද සාරංග දිනක්ෂි and සිල්වෙස්ටර් තමයි යන්නේ මේ ගමන. හරි, ඔගොල්ලෝ වත් එක්ක යනවා. මොකද අපි දෙන හරිම excited මේ ගමන ගැන. අපේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක්. ඉතින් ඒකෙන් දැන් step by step ඒ බලාපොරොත්තුව අපි හැබෑ කරගෙන යනවා, ඒ ඩ්‍රීම් එක. ඉතින් ඒකේ initial step එක අපි ඔයගලින්ක share කරගත්තා. ඉතින් අපි දැන් ලම්බලුම නේද? ඔව්, අපි දැන් ඔයගලමත් එක්කගෙන යන්න හදන්නේ ඒ පැත්තට. එහෙනම් යන්න අපි දෙන්නත් එක්ක. තියෙන්නේ මේ ස්ලැබ් එකේ ස්ටේජ් එකේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් අපේ ප්‍රොජෙක්ට් මැනේජර් ඉන්නවා නරංග. හලෝ. හයි. කොහොමද? මේ මොකද මේ? ආ, සේෆ්ටි ෆස්ට්. අපි දෙන්නට දාන්නේ. මේ නරංග ඇතුළටම ගිහිල්ලා බලමු නේ. ස්ලැබ් එකක් දැන් කොච්චර ඉම්පෝර්ටන්ට් අපි ගෙදර අනිත් දේවල් එක්ක බලද්දි ඇත්තටම ඉම් මහල වගේම උඩ මහල් අපි යුටිලයිස් කරනවා ගෙදර යූස් එක පාවිච්චි කරද්දි. ඒකේ කාමර තියෙනවා, බාත්รูම්ස් තියෙනවා. දැන් අපි ඇත්තටම වැඩි හරියක් ඉන්නේ උඩ තට්ටුවේ නේ. ඒතර ටීවී ලොබීස් තියෙනවා. ඒතර අපි ෆර්නිචර්ස් දානවා. ඒතර ස්ලැබ් එකක් වුණා. බරක් වැටෙනවා. බරක් වැටෙනවා. ස්ලැබ් එක ගුලන් වෙනවා. ස්ලැබ් එකේ බේස් එකක් දරාගෙන ඒ භාණ්ඩවල සහ ජීවත් වෙන කට්ටියට කර දරාගෙන රඳා පවතින ද ඒක ලොකු හැකියාවක්. එතකොට අපි මොනවද ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ ස්ලැබ් එක ගැන හිතද්දි? ඇත්තටම ස්ලැබ් එක ගැන හිතනකොට කස්ටමර් කෙනෙක් මාත් සැලකිලිමත් වෙන්න ඕනේ ඉස්ලාම් කිරම්ම ඇදගත් ඩිසයින් එක. ඒක ස්ලැබ් එකක් ඩිසයින් කරන්නේ කවුද? ඒකේ යා තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද? ඒ වගේම ක්වොලිටි ඔෆ් මැටීරියල් භාවිතා කරන අපරාවල ගුණාත්මක භාවය. ඒ වගේම යා ඩිසයින් කළ ස්ලැබ් එක ඩිසයින් කළ විදිහටම ඒ ඩිසයින් එක අනුකූලව ස්ලැබ් එක තෙරිගෙන යනකොට ඒ වැඩ කරද්දී තෙරිගෙන යනවාද? ඒ වගේම ආය බලන්න ඕනේ ස්ලැබ් එක කොන්ක්‍රීට් කරන අද වගේ දවසක කොන්ක්‍රීට් කරන වෙලාවේ ඒ කියන්නේ කොන්ක්‍රීට් වල ගුණාත්මක භාවය. ඒකට ඒක හරියට ප්ලේස් වෙනවද? තික්නස් එක ඕකරින් යන ඒ හැමදේම බලන්න. ඒත් එතනියුත් ඉවර වෙන්නේ නැහැ. අන්තිමට ස්ලැබ් එක අපි කොන්ක්‍රීට් කරලා ඉවරලා රිමූව් කරනවා. රිමූව් කරන ගමන් එතන කියුරින් කරන එක. අයියෝ ඉස්සර කරේ රෙඩි මික්ස් දාන එකද?
නෑ දැන් ගෙවල් කීප එක ඉඳලා තියෙනවා උනාට මේ අපිම හදපු නේ මේ මුල්ල ඉඳලම අපි හදපු ගෙදරක මම ඉඳලා නෑ මම ඉඳලා නෑ ඒ නිසා ඉතින් මේ මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් හැමදේම අලුත් එක්ස්පීරියන්ස් එකක් සහ මේ ටෙක්නිකල් කතන්දර ටිකක් අපිට ඉගෙන ගන්න හම් වෙනවා ඉතින් ඒ ඉඳලා ටිකක් මම ටිකක් නෙමෙයි ගොඩක් එක්සයිටඩ් මම ආවා වගේ අපි මේ යූස් කරන මැටීරියල් ඒ දේවල් ගැනත් අරන් ගත්තා කියන එක කතා කරමු. ඔව්. ඒකට ඔයගලන්ටත් පුළුවන් අයිඩියා එකක් ගන්න. මොකද අලුතින් ගෙවල් හදාන්න ඉන්නවා නම් ප්‍රයිම් ලයන්ස් එක ඔයගලන්ට එතකොට තේරෙනවා කොහොමද මේගොල්ලෝගේ ඇතුලේ මේ වැඩ දෙක වෙන්නේ කියලා. ඉතින් අපිට ටිකට් එක එකතුලා ඉන්න අපි බලමු දැන් කොහොමද මේගොල්ලෝ ඉතුරු වැඩ දෙක මෙතන කරන්නේ කියලා. සාමාන්‍යයෙන් දැන් ඔය මේ ඩිසයින් එක කොහමද දැන් අපි හවුස් එකේ ඩිසයින් එක ගැන හිතනවා මිසක් අපි මේ ස්ලැබ් එකේට ඩිසයින් එකක් තියනවද කියලා හිතන්නේ නැහැ නේ මොකද්ද මේක ඩිසයින් එක කියන්නේ ඇත්තටම සර් ගොඩක් දේවල් අපි දන්නවා ස්ලැබ් එකක් ඩිසයින් කරන්නේ ඒක ඇදලා කරගෙන යනම බාස්තුම් නමුත් ඒ ආයතනයේදී මේ ස්ලැබ් එක ඩිසයින් කරන්න හැමතිස්සෙම චාර්ට් ස්ට්‍රක්චර් ඉංජිනියර්ස් ඉඳලා තමයි ඒගොල්ලන්ගේ ඩිසයින් එකක් අනුව තමයි මේ රජ්ජික කරන්නේ එතකොට ඒකෙදි ගීම් කටත්තත් ගීම් වල සම්බි කටත්තත් 12 එනවා 10 එනවා සමහර වෙලාවට 20 30 වෙන ලාබුත් තියෙනවා එතකොට ඒ ඩාටා ස්ට්‍රක්චර් ඉංජිනේර දෙන ඩීටේල් වලට ස්පෙක් එකට තමයි මේ සයිට් එකේ ඒ වැටි කරගෙන යනවා එතකොට අපේ ප්‍රොජෙක්ට් ගත්තොත් අනිත් ප්‍රොජෙක්ට් එකම හැම ස්ලැබ් එකේ ඒ කියන්නේ ෆස්ට් ෆ්ලෝ ස්ලැබ් එකේ ඉඳන් අන්තිම තුන්වෙනි ස්ලැබ් එක යන වෝටර් ටැංක් ස්ලැබ් එක ඒ වෙනකම්ම එයාලගේ ඩීටේල් වලට තමයි අපි මේ ස්ලැබ් කරගෙන යනවා එතකොට නංග දැන් ගොඩක් වෙලාවට දැන් ගයක් කිව්වම අපි බලන්නේ කල්පවැත්ම ස්ට්‍රෙන්ත් එක ඒ වගේ දේවල් නේ මේ ලොකුවටම අපි කන්සර්න් වෙන දේවල්. එතකොට ඒ ක්වොලිටි එක මේන්ටේන් කරගන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් වලින් කරන ස්පෙෂල් දේ මොකද්ද ස්ලැබ් එකට ආවා. ඇත්තටම ප්‍රයිම් ලෑන්ඩ් එක විදිහට අපි මුලින්ම සත්ින් එක ගත්තොත් ප්ලයිවුඩ් එක ගත්තත් අපි දාන්නේ 15 mm හෝ ඊට වැඩි හොඳ ක්වොලිටි ප්ලයිවුඩ්. ඒතොර ගොඩක් දේවල් වල දානවා වගේ අපි ලී ජැක් පාවිච්චි කරන්නේ ස්ටිල් ඇක්රෝ ජැක් තමයි පාවිච්චි කරන්නේ. ඒක කම්බි ගත්තත් SLS සහතිකේ තියෙන හොඳ බ්‍රෑන්ඩඩ් කම්බි තමයි යූස් කරන්නේ. රෙඩිමිස් ගත්තත් එහෙම අපි කිසිම වෙලාවක සයිට් එකේ ඇතුලේ මිස් කළ සැබ්බට රෙඩිමිස් දාන්නේ නැහැ. මේවා අපි අප්‍රූව් කරගත්තු රෙඩිමිස් කම්පැනි තියෙනවා. ඒවන් ඩිසයින් එක දෙන්නගෙන ඒවා අපේ ස්පෙෂල් ඉන්ජිනියර්ස් දීලා අප්‍රූව් කරලා ඒවා ඉවරලා ඒ ඇප්‍රූවල් උඩ තමයි ගෙනල්ලා රෙඩිමිස් එක දාන්නේ. ඒ ක්වොලිටිස් එක අපි මේන්ටේන් කරන් යනවා හැම වෙලාවෙම හැම ගෙදරම ඉන්නවා මේ වගේ අටක් විතර දානවා කියන්නේ නැහැ හතරයි නේ හතරක් වගේ මේ ස්ලැබ් එකයි කොන්ක්‍රීට් එකයි ඔක්කොම ඉවරුණා කියමුකෝ ඊට පස්සේ මොකද්ද ක්වොලිටි චෙක් එක මොකද්ද වෙන්නේ ඇත්තටම ඊට පස්සේ ස්ලැබ් එක දාලා ඉවරුණාට පස්සේ එතන ඉවර නැහැ ඊට පස්සේ තමයි ගොඩක් වැඩකට වැඩ තියෙන්නේ ඒ කියන්නේ ස්ලැබ් එක කියුරින් කරනවා කියුරින් කරන්න කියන්නේ අපි ඒක සිසිල් කරනවා නිකන් අවුවට වේලිලා නැහැ වතුර දාලා නියම ආකාරයට පැන්තියට සිසිල් කරනවා ඒකට අපි කරන්නේ මුලින්ම ස්ලැබ් එක දාලා ඉවරනකොටම ඉටිකොල දාලා කවර් කරනවා ඒ කියන්නේ අර තද අවුවට ජල වාෂ්ප සුදුර යන එක නවතිලා ස්ලැබ් එක සිසිලා ගන්නවා ඊට පස්සේ පහුවදා ඉඳන් නිතරම වතුර පොන් කරලා තියනවා ඒක ස්ලැබ් එක පුරවලා වතුර පොන් කරලා දවස් අවමාෂෙන් දවස් 7ක් පොන් කරලා සිසිල් කරලා මේක කියව කරනවා රයිට් ඊටත් අමතරව ක්වොලිටි චෙක් කරන්ද අපි මේ ස්ලැබ් එකේ කිසිම ජැක් එකක්වත් දවස් 14ට මෙහා ගලවන්නේ නැහැ ඒ ෂට් වෙන එකේ දවස් 14 හිමම තියලා ඒ කාලින් පස්සේ තමයි ගලවන්නේ ඊටත් මතරව අපි ටෙස්ට් ස්ට්‍රිප් චෙක් කරනවා කියලා මම කලින් කිව්වා. ඒ ටෙස්ට් ස්ට්‍රිප් චෙක් කරලා ඒ ටෙස්ට් මොල් එක රිසල්ට් එක බලලා තමයි 14න් ගලවනවද කියන එකත් අපි ඩිසයිඩ් කරන්නේ. ඒ වගේ ක්වොලිටි චෙක් ගොඩක් අපි කරනවා. ඒ නිසා තමයි අපිට මේ ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයේ විදිහට බය නැතුව කස්ටමර් කෙනෙකුට අවුරුදු 10ක ස්ට්‍රක්චර් වරන්ටියක් දෙන්න පුළුවන්.
10 years structural warranty එක දෙන්නේ. දැන් ඔයගොල්ලන් දන්නවා ඇයි prime lines එකකින් ඔයගොල්ලන් ගියක් ගන්න ඕනේ සහ මේගොල්ලන්ගේ ඒ මේගොල්ලෝ maintain කරන standards මොනවද කියලා especially අද අපි කතා කරේ slab එක සම්බන්ධයෙන්. ඊතාව ගොඩක් structural wise කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අද අපි මේක කතා කරලා අපි ඉස්සරහට තව දේවල් කතා කරමුනේ. ඉතින් මේ ප්‍රයිම්ලෑන්ඩ්ස් ඒ බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක ඒ තිබුණු විශ්වාසෙත් එක්කනේ අපි වැඩේට අත ගැහුවේ. හැබැයි දැන් ඔයා අද අපේ ක්වොලිටි එක ගැනයි ඕගොල්ලෝ ඒ දුන්න ඇෂුරන්ස් එකත් එක්ක තව මං හිතන්නේ මේ අපේ විශ්වාසය වැඩි වුණා සහ මේ අපි දැන් මෙතනට ආවට පස්සේ මේ අපි එනවා කියලා දැනගත්තට පස්සේ අපේ යාළුවෝයි අපේ ෆෑන්ස්ලායි උඟ දෙනෙකුත් අහන්න පටන් ගත්තා අපේ නේබර්ස්ලා වෙන්න බැරිද කියලා. මේ තව යුනිට්ස් තියෙනවද? මොකද තාත් කීපයක් අවේලබල් තියෙනවා. එහෙනම් මේ ඔන්න ඉන්ටරෙස්ටඩ් කවුරු හරි ඉන්නවනම් කතා කරන්න පුළුවන්. ඔව්. එහෙනම් අපි next time එකදී බබාවත් එක්කගෙන එන්න. එතකොට construction ගොඩක් ඉවරයි නේද? එතකොට safety පැත්තෙන් යාටත් කියන්නේ. එහෙනම් අපි next video එකකින් අපේ චූටි සාරණ්‍යවත් එක්කගෙන එන්න. මොකද එයාගේ fans ගොඩක් ඉන්නානේ. Thank you very much. Thank you. Okay then. එහෙනම් හම්බෙමු. Thank you so much. See you. Bye. Bye.